නෑ නොවි ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන් ප්‍රවීණ නීලි ගීතා කාන්ති ජයකොඩි කියන කතාව ගීතා කාන්ති ජයකොඩි කියලා කියන්නේ මේ රට කලා ශාස්ත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ප්‍රවීණ රංගන ශිල්පිනිය ඇත්තෙන්ම වේදිකාව තුළ පුංචි තිරය වගේම සිනමාව තුළත් සිය රංගන ප්‍රතිභාව පෙන්නුම් කළ දක්ෂ රංගන ශිල්පිනියක ලෙස හඳුන්වන්න පුළුවන් වේදිකාව තුළින් රංගනයට පිවිසි ගීතා කාන්ති මහත්මියට මේ වෙන විට ලාංකීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොමදව දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා කොහොම හරි ඉතින් පසුගිය දවසක මේ ප්‍රවීණ රංගන ශිල්පිනිය පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා එහිදී ඇය ඇගේ රංගන ජීවිතය පිළිබඳව වගේම ඇගේ ආහාර පිසීමේ හැකියාව පිළිබඳව කතා කර තිබුණා ඉතින් එලෙස සාකච්ඡාවට එක්වෙන ඇය ඊට මුල පුරන්නේ ඇගේ ළමාවිය පටන් ලද අත්දැකීම් සිහිපත් කරමින් කොහොම නමුත් ගීතා මහත්මියගේ පියා හෙළ වෛද්‍යවරයෙක් ආහාර පාන සැකසීමේදී බොහෝ ගුණාගුණ පිළිබඳව සොයා බලා තිබෙනවා කියලා ඇය නම් කියන්නේ ඒ වගේම කුඩා කාලයේදී ඇයට සහ ඇගේ සහෝදරින්ට නිවසේ වැඩ කටයුතු කරන්න වෙලාව තිබෙන කාලසටහනකට අනුකූලව බවයි ඇය කියන්නේ ඒ අතර එහිදී ඉවුම් පිහුම් කටයුතු එම සටහනට අයත් වෙලා තිබුණා කියලයි ඇය තවදුරටත් කියා සිටින්නේ ඊට මුල් කාලයේදී නම් Taman වැඩි කැමැත්තක් දැක්වුවේ නැතත් අද වෙන විට හිතන්නේ ඒ කාලයේදී ලැබපු අත්දැකීම නිසා ගෘහණියක් විදියට ඇය බොහොම සාර්ථකව ලෙස Tamanගේ කාර්යයන්වල අද වෙන විට නිරත වෙනවා කියලයි කොතරම් කාර්යබහුල රංගන ශිල්පිනියක් වුණත් අද වෙනතුරුත් ඇගේ අතින් තමයිලු නිවසේ වැඩ කටයුතු සිදු වෙන්නේ ඒ වගේම ඇය ආහාර පාන සැකසීමේ පටන් නිවසේ වෙනත් වැඩ කටයුතුත් අර පිරිමැස්ම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කරනවා කියලා ඇය කියන්නේ අර පිරිමැස්ම කියන දේ බොහෝ ඉහලින් සැලකෙන දෙයක් ලෙස ඇය සැලකන බවත් ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි නයි නොවි ජීවත් වෙන්න පුළුවන් නම් අපි හැමෝටම හැමදාම සතුටින් ඉන්න පුළුවන් ලෝකෙට ණය වෙලා ජීවත් වෙන එකට වඩා අපි අපිට පුළුවන් විදිහට කාලැඳලා හිටියම ඇති කියලයි ඇය කියන්නේ ඒ වගේම Tamanට පොලොස් ඇඹුලක් ඇඹරැල්ල මාළුවක් කිරිකොස් මාළුවක් හොඳට පිසීමේ හැකියාවක් තිබෙනවා කියලයි ඇය කියන්නේ තව ඇගේ පියා දක්ෂ ලෙස ආහාර පිසීමේ කටයුතු වල නිරත වෙනවා කියලයි ඇය කියා තිබෙන්නේ කොහොමාර ඉතින් වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එහිදී කියලා තිබුණේ කවුරුන් හෝ Tamanගේ ආහාරයක් අගය කිරීම සිදු කරන විට අවංකවම සතුටක් ඇති වෙනවා කියලයි කොහොම නමුත් ඇය ආදරණීය මවක් සහ බිරිඳක් ලෙස Tamanගේ පවුල් ජීවිතය සාර්ථකව ගත කරනවා ඉතින් මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගේ ජීවිතයේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා